சித்தையே பிரபேத் பவாங்க சித்தய சத்வேக பவே பிரதம கொட்ட உபதனா கல்வி ஓகே அதீத பவே மரணாசன சித்தையண்ட அரமணு கர்மே கர்ம நிமித்த கதி நிமித்த யன துண அத்துரன் எக் தய அரமணு கொட்ட பவே பலமுன சித அதீத கர்மேக விபாக வசே உபதீ ඒ පළමුවන සිත ඉපදීමෙන් සත්වයා උපන්නේ යයිද අභිනව භවයට පැමිණියේ යයිද කියනු ලැබේ. සත්වයෙක් උපදින විට ඔහුගේ අතීත භවයේ මරණාසන්න චිත්තයන්ට අරමුණු වූ කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත යන තුනෙන් එකක් අරමුණු කොට භවයේ පළමුවන සිත අතීත කර්මයක විපාක වශයෙන් උපදී. ඒ පළමුවන සිත ඉපදීමෙන් සත්වයා උපන්නේ යයි කියනු ලැබේ. අභිනව භවයේ පළමු කොට උපදනා ඒ සිත අතීත භවය හා වර්තමාන භවය සම්බන්ධ කරන්න බැවින් එයට ප්‍රතිසන්දි චිත්තය යන නම කියනු ලැබේ. චිත්තයාගේ ආයුෂය ඉතා කෙටි බැවින් එය සැනකින් බෙදෙන්නේය. එක පිට එක පිහිටි වස්තු සමූහයක යටි දේ ඇදගතහොත් එය මත තිබෙන දේ එතැනට වහා පැමිණෙන්නා මෙන් ප්‍රතිසන්දි සිත නිරුද්ධ වනු සමගම චිත්ත පරම්පරාවේ අතරක් නොදැනෙන ලෙස ඒ ප්‍රතිසන්දි චිත්තයෙන් ගත් අරමුණම ගෙන ප්‍රතිසන්දි චිත්තය හා සර්වාකාරයෙන් සමාන වූ සිතක් ඉපදීම වශයෙන් එතැන්ට පැමිණි. එය නිරුද්ධ වනු සමගම ඒ ජාතියෙන් තවත් සිතක් එතැනට පැමිණි. මෙසේ ඒ සිත් පරම්පරාව අන් සිතක් උපදනා සෑම අවස්ථාවකදීම පවත්නීය. භවය යන්ද සත්වයා යන්ද පුද්ගලයා යන්ද එසේ එකින් එකට පෙරපසු වී උපදනා නාම රූප ධර්ම පරම්පරාවන්ට කියන නාමය වූය. ඒ නාම රූප ධර්ම පරම්පරාවන්ගේ නොසිඳී පැවැත්වීමට ප්‍රතිසන්දි චිත්තෙන් පටන්ගත් ඒ චිත්ත පරම්පරාව අතිශයින් උපකාර වන බැවින් එයට භවාංග යන නම ව්‍යවහාර කරනු ලැබේ. භවාංග යන තන්හි අංග යන වචනේ වැටෙන්නේ හේතුව යන අර්ථයෙහිය. භවාංග චිත්තය යන වචනේ තේරුම භවයාගේ පැවැත්මට ඉවහල් වන සිත යනුය. රූපාදී නානාරම්මණයන් ගන්නා වූද නානා ක්‍රියාවන් සිදු කරන්නා වූද ආගන්තුක චිත්ත පරම්පරාව භවාංග චිත්ත පරම්පරාවෙන්ම නැගෙන්න ඕය. අන් කර්මක් පිළිබඳ වූ සිත් නූපදනා සෑම අවස්ථාවේම භවාංග චිත්ත පරම්පරාව නොසිඳී පවති. ඒ භවාංග චිත්තයට මූල චිත්තයයිද ප්‍රකෘති චිත්තයයිද කියනු ලැබේ. නොයේ කර්ම පිළිබඳව උපදනා වීති චිත්තයන්ගේ උත්පත්තියට හේතුවන බැවින් එයට මනෝ ද්වාරයයි කියති. බුදුන් වහන්සේ විසින් පබස්සරමිදම් භික්කවේ චිත්තඤ්ඤයි සිත පැහැපත් දෙකයි වදාළේද මේ භවාංග චිත්තය ගැන. ඒ පැහැපත් බව නම් පරිශුද්ධත්වයයි. ඒ පරිශුද්ධත්වය උපයක් වැන්නේ සමීපයේ ඇති දේවල ඡායා තමන් තුළට ගන්නා බව උපයේ ස්වභාවයේය. එබඳු ස්වභාවයක් භවාංග චිත්තයෙහි ඇත්තේය. රූප ශබ්දාදී සකලාරම්මණයන්ගේ ඡායා භවාංග චිත්තෙහි ස්පර්ශ වන්නේය. ඒ අරමුණු චක්ෂුරාදීහි සැපුනේ වී නමුත් මනෝද්වාර සංඛ්‍යාත භවාංග චිත්තෙහි නොසැපුනේ නම් දැකීම් ඇසීම් ආදී වශයෙන් පහළවන සිත් පහළ නොවේ. සිත් පහළවනුයේ භවාංග චිත්තෙහි අරමුණු ගැටීමෙන් ය. ඇසට අරමුණක් ලැබුණු කල්හි ඒ අරමුණ හඳුනා ගන්නා සිතක් ඇසෙහි පහළ වේ.
ඒ සිත චක්කු විඥානය. මේ චක්කු විඥානය භවාංග සිත් පරම්පරාව අගට සම්බන්ධ වෙයි. භවාංග චිත්තේහි අරමුණු ගැටීම පංච ද්වාරාන්සාරෙන්ද වේ. පංච ද්වාර සම්බන්ධයක් නැතිවද වේ. යම්කිසි අරමුණක් භවාංග චිත්තේ නම්ති උපයෙහි නොසැපුණහොත් එතෙක් ඒ පුද්ගලයාගේ සන්තානෙහි භවාංග සිත්ම මිස අනෙකක් පිළිබඳ සිතක් නූපදී. නිදන අවස්ථාව සත්වයන් තුළ භවාංග සිත් පමණක් උපදනා අවස්ථාවකි. එහෙත් සිහින දැකීම වනුයේ භවාංගයේ අරමුණු ගැටී වීතිසිත් පහළවීමෙනි. සාමාන්‍යයෙන් සෑම භවාංග සිතකම ආරම්මණ ඡායාමන් වැටීමට සුදුසු වන පැහැපත් බවක් ආලෝකවත් බවක් ඇතද ඒවායේ වෙනස්කම් නැත්තේ නොවේ. සෑම මැණිකකම පැහැපත් බවක් ආලෝකවත් බවක් ඇතද ඒවායේ වෙනස්කම් නැත්තේ නොවේ. සෑම මැණිකකම පැහැපත් බවක් ඇතද ඒවායේ හොඳ නරක කම්වල සැටියට පැහැපත් බැවි අඩු වැඩිකම් ඇතුවාක් මෙන් භවාංග සිත්වල සැටි සැටියට ඒවායේ පැහැපත් බැවි අඩු වැඩිකම් නැත්තේය. යමක පැහැපත් බව උපය යම් පමණකට බැදී නම් එපමණට සියුම් සියුම් දේවල ඡායා එහි පහළ වී පෙනීමද බැදී වේ. එමෙන් භවාංග චිත්තයාගේ පැහැපත් බව ආලෝකවත් බව යම් පමණකට බැදී නම් ඒ පමණට සියුම් වූද ගැඹුරු වූද අරමුණු භවාංග චිත්තයේ සැපේ. යම් යම් පමණට ඒ පැහැපත් බව අඩු වී නම් ඒ තරමට සියුම් සියුම් වූ අරමුණු එහි ගැටීම අඩුවේ. සත්වයන්ගේ දැනීම පිළිබඳ අඩු වැඩිකම් වනුයේ භවාංග චිත්තයාගේ සුද්ධා සුද්ධත්වයේ ප්‍රමාණයට. සුද්ධ වූ ඇසට ඉතා කුඩා වස්තුන්ගේද දුර තිබෙන වස්තුන්ගේද ඡායා වැටි. එබැවින් ශුද්ධ ඇස් ඇතියහුට ඉතා කුඩා වස්තු හා දුර තිබෙන වස්තුද පෙනී. එමෙන් සුපරිසුද්ධ වූ භවාංග චිත්තේ සියුම් වූද ගැඹුරු වූද කරුණු හසුවන නිසා සුපරිසුද්ධ භවාංග චිත්ත ඇති පුද්ගලයා සිවුම් වූද ගැඹුරු වූද කරුණු අරමුණු කරන්නා වූ සිත් පහළ වේ. එබැවින් ඔහුට සෙස්සන්ට දැනගත නොහෙන සිවුම් වූ ගැඹුරු කරුණු දත හැකි වේ. ලෝකෙහි නොනැති අය ඉගෙනීමේ සමත් අය සිටීමේ විමසීමේ කල්පනා කිරීමේ සමත් අයයි කියනුයේ සුපරිසුද්ධ භවාංග චිත්තය ඇතිවුන්ටය. නුවණැති අය සුපරිසුද්ධ භවාංග චිත්තය ඇතිවුන්. සුපරිසුද්ධ භවාංග චිත්තයක් නැතිවුන් නුවණ මද අයය. වාතයෙන් හෝ පිතෙන් හෝ සෙමෙන් හෝ ලේයින් හෝ බොර වූ ඇසෙහි සියුම් වූද දුර තිබෙන්නා වූද වස්තුන්ගේ ඡායා නොවැටෙන බැවින් එබඳු ඇස් ඇති තැනට සියුම් වූ වස්තු හා දුර තිබෙන වස්තු නොපෙනේ. එමෙන් පිරිසිදු බව මද වූ දුබල වූ අඳුරු භවාංග චිත්තේ සියුම් වූද ගැඹුරු වූද කරුණු නොසැපෙන බැවින් එබඳු භවාංග චිත්තයට සියුම් වූ ගැඹුරු වූ කරුණු නොහසුවන බැවින් අපරිසුද්ධ භවාංග චිත්තය ඇතියන්ගේ සන්තානයන්හි සියුම් වූද ගැඹුරු වූද කරුණු අරමුණු කරන්නා වූ සිත් නූපදී. එබැවින් එබඳු පුද්ගලයන්ට දුරාබෝධ වූ ගැඹුරු වූ කරුණු නොදැනී අනුන් කියනු ඇසුයේද අවබෝධ නොවේ. පොතපත කියවුවේද ඒවායේ දැක්වෙන ගැඹුරු කරුණු අවබෝධ නොවේ. ලෝකයේ මෝඩයෝ කල්පනා කිරීමට අසමත්ව යයි කියනුයේ පැහැපත් බව පිරිසිදු බව මද වූ භවාංග චිත්තය ඇතිය වුන්ට.
භවාංග චිත්තේ අතීත කර්ම හේතුවෙන් වන්නක් බැවින් එක් සත්වයෙක් වට එක් ජාතියකදී ඇතිවන්නේ එකම වර්ගයේ භවාංග සිත්‍ය. උත්පත්තියෙන් අඳුරු දුබල වූ භවාංග චිත්තයක් ලැබූ ගැඹුරු කරුණු දත හැකි සිත් පහළ නොවන්නා වූ පුද්ගලයෙකු පසු කාලයකදී යම්කිසි උපක්‍රමයකින් ආලෝකවත් භවාංග සන්තානයක් ඇතියකු නොකළ හැකිය. උත්පත්තියෙන්ම හිමි වූ මෝඩකම මහළු වුවත් එසේම පවතින්නේ එහෙයිනි. කර්මයේද සිත පිළිබඳ පවත්නක් බැවින් සිතසේම විචිත්‍රය. භවාංග චිත්තයාගේ නානත්වය සිදු කරන්නේ කර්මයය. කැඩපතේ පහළවන මූණේ ඡායාව මූණට අනුව ස්වභාවයෙන් නොඉක්මවා පහළවන්නාක් මෙන් කර්ම හේතුවෙන් උපදනා භවාංග චිත්තය කර්ම ස්වභාවයෙන් නොඉක්මවා කර්මයට අනුව උපදී. එබැවින් කර්ම නානත්වයෙන් භවාංග චිත්තයාගේ නානත්වය වේ. කර්මය කුසලාකුසල වශයෙන් දෙබැදෑරුම් වේ. එයින් අකුසල කර්මය ලෝභ ද්වේෂ මෝහෙන් කිලිටුය අඳුරේ. අකුසල කර්මයේ කිලිටි බැවින් එහි විපාක වශයෙන් පහළ වන්නා වූ භවාංගද සියුම් අරමුණු ගැඹුරු අරමුණු ගැනීමට අපෝසත් අඳුරු භවාංගයක් වේ. තිරිසනුන්ට ඇත්තේ අකුසල කර්මෙන් ජනිත භවාංග සන්තානයකි. එබැවින් ඔහු මිනිසුන් දැනගන්නා වූ මිනිසුන්ට දත හැකි වූ කරුණු දැන ගැනීමට නොසමත් වෙති. තිරිසනුන් පමණක් නො සතර අපායටම අයත් සත්වයෝ අකුසල විපාක භවාංග ඇත්තෝය. කුසලේද ඥාන සම්ප්‍රයුක්ත කුසලේ ඥාන විප්‍රයුක්ත කුසලයයි දෙවදෑරු. හීන වූ ඥාන විප්‍රයුක්ත කුසල කර්මයෙන් හීන වූ අහේතුක භවාංගයක් උපදවනු ලැබේ. ඒ චිත්තාංග වශයෙන් අකුසල කර්මයෙන් උපදවන භවාංගයට සමාන වූවකි. මිනිසා උත්පත්තියෙන්ම අන්ධ වූද, බිහිරි වූද, ගොළු වූද, නපුංසක වූද, තවත් එබඳු දුබලකම් ඇත්තා වූද පුද්ගලයන්ට ඇත්තේ හීන ඥාන විප්‍රයුක්ත කුසලයෙන් උපදවන අහේතුක භවාංගේ ඒ තිරිසනුන්ගේ භවාංගයට වඩා මදා උසස්ය. උත්කෘෂ්ට ඥාන විප්‍රයුක්ත කුසලයෙන් හා හීන ඥාන සම්ප්‍රයුක්ත කුසලයෙන්ද මධ්‍යම ප්‍රමාණයට ආලෝකවත් වූ ඥාන විප්‍රයුක්ත සහේතුක භවාංගයක් උපදවනු ලැබේ. සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ సంతානයන්හි ඇති ඒ ඥාන විප්‍රයුක්ත භවාංගයය. උත්කෘෂ්ට ඥාන සම්ප්‍රයුක්ත කුසලයෙන් අතිශයින් පරිශුද්ධ වූ ඥාන සම්ප්‍රයුක්ත භවාංගයක් උපදවනු ලැබේ. ඒ අභිධර්ම පොත්වල ත්‍රි හේතුක භවාංග නාමෙන් හඳුන්වනු ලැබේ. ඒ ත්‍රි හේතුක භවාංගය අති පරිශුද්ධ බැවි ඉතා සියුමුද ගැඹුරුද කරුණු එහි සැපෙයි. එබැවින් ඒ භවාංගය ඇති සන්තානෙහි ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිත්‍ය සමුප්පාදී ධර්ම දැනගන්නා වූද ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ දැනගන්නා වූද සිත්වලට පහළ වීමට අවකාශ ලැබේ. එබැවින් ඔහුම ධ්‍යාන මාර්ගඵලාදී උත්තරී මනුෂ්‍ය ධර්මයන් ලැබීමෙහි සමත් වෙති. සෙස්සෝ නොසමත් වෙති. ධ්‍යානාදිය ඒ ආත්මයේදීම ලැබීමට ත්‍රි හේතුක පුද්ගලයෙකුම විය යුතුයයි කියනුයේ සුපරිශුද්ධ භවාංග සන්තානය නැති වුණට ඒ ගැඹුරු ධර්ම සිතින් අසු කරගත නොහෙන බැවි. අපගේ සන්තානවල නිතර භවාංග චිත්තය ඇතිවන නම් ඒ බව අපට නොදැනෙන්නේ එයම මනෝද්වාරය වූ බැවිනි. ඒ ඇසට අනෙකක් පෙනෙනවා මිස ඒ ඇසම නොපෙනීම මෙන් තේරුම් ගත යුතුය. ඇති නැති බව දැන ගැනීමට පරම දුෂ්කර වූ මේ භවාංග චිත්තය අති ගම්භීර ධර්මයකි.